කරුණාවන්ත ගුණබර පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්නේ. සාදු 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 අවසරයි සන්නස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීදයේ මචෙපමා දට්ටානාවේරමණී සික්කාපදන් සමාධයාමි. රාමේරය මජපමා දට්ටානාවේර්මණී සික්කාපන සමාධයා. මීතිසරණ සහිත වූ මීතිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම වන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා. සරණින සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා. ධම්ම සවන කාලු අයං බදන්තා. ධම්ම සවන කාලු අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත ඔය ඇත්තෝ කඨින පින්කම් වලින් පස්සේ
නැවතත් අභිධර්මය ආකණ්ඩවම ඉගෙන ගන්නට ඒ පාඩම් පෙළත් එක්ක සම්බන්ධ වන අවස්ථාව. පහුගිය කඨින පින්කම් කාලයේ කොහොමත් ඉතින් ඔබ දන්නවා සංඝරත්නයේ වශයෙන් අපි විවිධ තැන්වලට වැඩම කළ යුතුයි. පින්වත්නි, දැන් නැවතත් සුපුරුදු විදිහට ඔබේ අභිධර්ම ඥානයේ වැඩ දියුණු කරන ඒ පින්බර වැඩසටහන් මාලාව සමගින් මේ සම්බන්ධ වෙන්නේ. අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලා ප්‍රේමසිංහ මැතිතුම් එම පින්වන්තම සාන්තරන්තුන්ග මැතිනිය දියණිය පුතුණුවන් විසින් අපි වෙනුවෙන්ම නිර්මාණය කර අපට පූජා කළ මිණිපුර අමාසාද තපවනාරාණ සේනාසනයේ සිට අපත් අපගේ ශිෂ්‍ය අපරැක පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මේ විදිහ සම්බන්ධ වෙනවා. අද දිනයේදී පින්බර ධර්මදාන දායකත්වයේ දරන්නේ දුබාහි පදිංචි අපේ පින්වත් ධම්මික ගමගේ මහත්මානන් සහ එම දයාබර මහත්මියම සාන්ති ගමගේ මහත්මිය පුණ්‍යවන්තයෝ විසින්. සත්පුරුෂ පින්වත්නි, අද 51 වෙනි පාඩමයි නියමිත. නමුත් පහුගිය සතියේදී පිරිසකගේ සහභාගීත්වය ටිකක් අඩු වුණු හින්දා අපි 50 වෙනි පාඩම නැවත මතකයේ තරගෙන තමයි 51 වෙනි පාඩමට යොමු වෙන්න හදන්නේ. කටන පින්කම් තිබ්බ හින්දා බොහෝ දෙනා අපිට පුද්ගලිකව කතා කරලා තම තමන්ගේ විහාරස්ථානවල පින්කම් කටයුතු වලදී දෙමින් හිතේ නිසා සම්බන්ධ වෙන නැකුණාදී විදිහට පින්වත්නි, 50 වෙනි පත්‍රිකාව පෙරල ගන්න කවුරුත් ගිය සතිය දුන්න පත්‍රිකාවේ පුද්ගල භේදය පුද්ගලයෝ කොටස් වලට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි ආර්ය පුද්ගලයෝ අනාර්ය පුද්ගලයෝ කියලා. පුද්ගලයන් පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ විදිහට අපිට ඒ කොටස් දෙක ගන්න පුළුවන්. අනාර්ය පුද්ගලයෝ කියන්නේ ආර්ය නමන පුතක් යන අයට. මේ අයගෙන් පින්වත්නි අනාර්යයි, එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා නමන පුතක් යන පුද්ගලයෝ අපිට හතර දෙනෙක් හම්බ වෙනවා. ඒ හතර දෙනා වෙන්නේ පින්වත්නි දුගති අහේතුක, සුගති අහේතුක, දි හේතුක, ති හේතුක කියන අය. ආර්ය පුද්ගලයෝ ඔක්කොම 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනා වෙන්නේ සෝහාන් මාර්ගලාභියා, සෝහම් ඵලලාභියා, සකදාගාමි මාර්ගලාභියා, සකදාගාමි ඵලලාභියා, අනාගාමි මාර්ගලාභියා, අනාගාමි ඵලලාභියා, අරහත් මාර්ගලාභියා, අරහත් ඵලලාභියා. මේ විදිහට ගත්තාම ඒ 8 දෙනයි මේ 4 දෙනයි ඔක්කොම 12 දෙනයි. මේ ලෝකයේ සියලුම සත්වයෝ පුද්ගල භේදයෙන් ගත්තොත් ඔබට 12 ආකාරයක් හම්බ වෙන්නේ. පෘථග්ජනයෝ සහ ආර්ය පුද්ගලයෝ. මිනිසුන් අතර විතරක් නෙමෙයි, මහමෝදේ ඉන්න සත්තු අතරත්, වැව් පොකුණු මේ වී හුඹස් වල ඉන්න සත්තු අතරත්, නරක ප්‍රීත අසුර තිරිසන් මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සතර අපා හැම තැනකම අරගෙන තමයි ඔය විදිහට පෘථග්ජන ආර්ය පුද්ගල භේද අපි ගන්නට ඕනේ. පුතර්ජන පුද්ගලයෝ 4 දෙනා කියන බලන්න. පුතර්ජන පුද්ගලයෝ 4 දෙනා දුගතිය හේතුක පුද්ගල සංහස, සුගතිය හේතුක, සුගතිය හේතුක, සුගතිය හේතුක පුද්ගලයෝ, ඔව්, දි හේතුක පුද්ගලයෝ, ඔව්, දි හේතුක පුද්ගලයෝ. බොහොම හොඳයි. දුගතිය හේතුක පුද්ගලයා කියන්නේ කාටද? අහේතුක අකුසල විපාකයකින් උපත් ලැබෙන සතර පායේ ඉපදලා දුගතියක ඉපදලා ඉන්න පුද්ගලයින්. ඒයට දැන් බණ කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අපි දැන් ඒ වගේ කෙනෙක් ලං කරගෙන කිව්වොත් ඒ කෙනාට පුළුවන් ද ඒ ධර්මයේ තේරුම් ගන්න? එහෙම හැකියාවක් ඒ කෙනාට තියෙනවද? නෑ ස්වාමීන් වහන්ස. ඇයි නැත්තේ? අවබෝධ කරගෙන ඉන්නේ. අවබෝධ කරගන්නට ඕන කරන විපාක විඥානයක් ඒ సంతානයේ තුල නැති හින්දා. ඒ වගේම හේතු සම්පත් කියන වචනයෙන් ගත්තොත් ඒක නා දුර්වල තැනැත්තෙක් හින්දා. ඊට පස්සේ සුගති අහේතුක පුද්ගලයා කියන්නේ අහේතුක කුසල විපාකයෙන් උපත ලබන මානුෂ්‍ය ලෝකයේ හෝ මානුෂ්‍ය ලෝකයේ උපත. ඒ වගේ අයගේ සිතුම් පැතුම් වලට අදාළව චිත්ත ස්වභාවය කොහොමද තියෙන්නේ? මොන වගේ මට්ටමකද? ප්‍රතිසන්දි හිතම අහේතුක කුසල විපාක උපේක්ෂාසගත සන්තේන හිතක් හින්දා හේතු යෙදින්නේ නැති මට්ටමක නේ තියෙන්නේ. ඒක නිසා පින්වත්නි ඒ ඇත්තන්ට පුළුවන් කමක් නැහැ
ध्यान अभिज्ञा मार्ग बल उपदवागा දිහේතුක පුද්ගලයා කියන්නේ මහා කුසල විපාක සිත්වල ඥාන විප්පයුත්ත ඒ කියන්නේ කර්ම කාරණ බල විශ්වාස කිරීමේ නුවණී යුක්ත කම නැතිව ඥාන විප්පයුත්ත මහා කුසාසෙත් හතරෙන් ලැබුණ ප්‍රතිසන්දිය එහෙම ප්‍රතිසන්දියක් ලැබපු කට්ටිය මිනිස්සු අතරත් ඉන්නවා දිව්‍ය ලෝකවල දෙවිවරු අතරත් ඉන්නවා ඒ වගේම දිහේතුක පුද්ගලයා අන්න මගපල් ලබන්න පුළුවන් කෙනා ඒ වගේ අය හම්බ වෙන්නේ නරකයේ. ඒ වගේ අය හම්බ වෙන්නේ තිරිසනේ. ඒ වගේ අය හම්බ වෙන්නේ ප්‍රේතයේ අසුරේ. ඒ වගේ අය හම්බ වෙන්නේ මනුස්ස විනිපාතික අය අතර ඉන්න අහේතුක සුගති භූමියේ සුගති තැන්වල. අහේතුක සුගති තැන්වල. දිහේතුක තැන්වල. පින්වත්නි ලැබින්නේ ලැබින්නේ මනුස්ස ලෝකෙත් දිව ලෝක බ්‍රහ්ම ලෝකවල දිහේතුක උප්පත්තිලාභීන් විදිහටයි. आर्य पुद्गल अट दिना की तकदागामी मार्गस्थ पुद्गलयागामी फलस्थ पुद्गलया अनागामी मार्गस्थ पुद्गलया अनागामी फलस्थ पुद्गलया अतिहत मार्गस्थ पुद्गलया सह अतिहत फलस्थ पुद्गलया सोहान मार्ग पल सकदागामी मार्ग पल अनागामी मार्ग पल अर्हत मार्ग पल विधियट पिंगवती पुद्गलियो अट दिन हम विनवा मिथन पिंगवती अर्हत पललाभी पुद्गले अपि हनुन्वनो विशेष नाम की मुखदे नाम मतक निगे सति ගාමී මාර්ග ඵල අනාගාමී මාර්ග ඵල අරහත් මාර්ග කියන මේ ඉතිරි ආර්ය පුද්ගලයන් හත් දෙනා හඳුන්වන්නේ සීක පුද්ගලයෝ කියලා එතකොට බිංවත්නි අසඤ්ඤ සත්‍යයි අසඤ්ඤ සත්‍ය උපදින කටි අපි හඳුන්වන්නේ මොන වගේ සත්ව කොටසයක් කියලාද අහේතුක සත්ව කොටසයක් කියලා අහේතුක සත්ව කොටසයක් තමයි අසඤ්ඤ සත්‍යයේ කට්ටිය පුද්ගලයින්ට ලැබෙන හිත් අපි ඉගෙන ගත්තා දි හේතුකයින්ට අහේතුකයින්ට ක්‍රියා ජවනත් අර්පණා චවනත් ලැබෙන්නේ නැහැ මතකනේ දි හේතුකය අහේතුකය කොහොමද ලැබෙන්නේ විදිහක් නැහැනේ දි හේතුකය අතර කොහොමද රහතන් වහන්සේ ලැබෙන්නේ කියා සිත් ලැබෙන්නේ ඒ වගේම අහේතුකය ඒ කියන්නේ නරක තීසම් පේත අසුරේ අහේතුකය අතර කොහොමද පින්වත්නි රහතන් වහන්සේලා ලැබෙන්නේ ඒ ඇත්තන්ගේ හේතු තුනම යෙදෙන්න ඕන සන්තතියක් ලැබෙන විදිහට පෙරභවවල දන් දීලා නැත්නම් අපි මොනව කරන්නද ඒ ඇතු සිල් රැකලා නැත්නම් අපි මොනව කරන්නද ඒ ඇතු කාමයන්ගේ වින් වෙලා නික්කම් මේ සම්පූර්ණ කරන්නේ නැත්නම් කොහොමද පවට පින දෙන්නේ ඒ වගේම ප්‍රඥාව දියුණු වෙන විදිහට ඒ උදවිය කල්යාණමිත සේවනයේ ලබල ස්කන්ධ ධාතු ආයතනාලි ඉගෙනගෙන නැත්නම් ඔබ වගේ මේ විදිහට අභිධර්මයේ ඉගෙනගෙන නැත්නම් මොනව කරන්නද එතකොට පින්වත්නි ඒ වගේ කට්ටිය වීර්ය ඉවසීම සත්‍යවාදී බව අදිස්ථානේ මෛත්‍රී උපේක්ෂාවන් කරගෙන නැත්නම් අපි දැන් මොනව කරන්නද මොකද ඊ අය කරගෙන තියෙන මේ කුස් මේ අකුසල විපාක දැන් ඊ ඇත්තන්ගේ නාම රූප වලට විපාක දෙනකොට ඒවා ගලවල ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් නිකන් හරියට උගුල්වල අයින් කරනා වගේ බාහිර උපකරණයකින් අනික් කෙනාගේ ශරීරයෙන් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ එයාටම තමයි කුසල ප්‍රතිපදාවක හැසිරලා ඒව ලැබෙන තත්ත්වයට නැවත හැසිරෙන්න වෙන්නේ ඒ නිසා දි හේතුකයින්ටයි අහේතුකයින්ටයි ක්‍රියාචවන වගේම ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්නට අර්පණා ජවනයන් මෙහෙම ලැබෙන්නේ මේ මනුස්ස ජීවිතේ උපත ලැබල හිටියා දි හේතුකය අහේතුකය ඒ තිරසන් නරක පේත අසල උපත ලැබල හිටියා ඒ ඇත්තන්ට ඒ ඉන්න තැනේදී බෑ හැබැයි එතෙන්දි චුත වෙලා එතනින් චුත වෙලා සුගතියට එන්න පුළුවන් හරියට ඉසිදාසී වගේ ඉසිදාසී අතීතයේදී ගවයෙක් වෙලා වඳුරෙක් වෙලා එහෙමත් ඉඳලානේ මිනිස්සේ පිළියට උපත් ලැබලා රහත් පීනුවම් පෑවේ එහෙම වෙන්න පුළුවන්
එවගේම සුගතිය හේතුකයාට සුගතිය හේතුකයාටයි දිහි හේතුකයාටයි ඥාන සම්පයුත්ත මහා විපාක සිත් ලැබෙන්නේ නැහැ සුගතිය හේතුකයා දිහි හේතුකයා ඒ කට්ටියගේ විඥානය උපේක්ඛාසගත අහේතුක කුසල විපාක සම්තියෙන හිතක් වගේම දිහි හේතුකයාට ඥාන විපයුත්ත සිත් හතරක් හින්දා ඒ ඇයට ඥාන සම්පයුත්ත මහා විපාක සිත් ලැබෙන්නේ නැහැ ඒක ප්‍රතිසන්දි විදිහට ඊළඟට පින්වත්නි සුගතිය හේතුකයාට එහෙම වුණාම දුගතිය හේතුකයාට ඥාන සම්පයුත්ත විපයුත්ත මහා විපාක සිත් අටම ලැබෙන්නේ නැහැ තිහේතුකයන්ගෙන් රහතන් වහන්සේට කුසල් සිත්හරි අකුසල් සිත්හරි ලැබෙන්නේ නැහැ මොකද ඒකට හේතුව රහතන් වහන්සේලා අකුසල් සිත් 12ම නැති කරලා තියෙන්නේ කෙලෙසුන් සමුච්ඡේදා ප්‍රහාන වශයෙන් නැසලා තියෙන්නේ රහතන් වහන්සේලා කුසල් සිත් විදියට ඇතික වීමක් ඉන්නේ අනාගත ස්කන්ධයන්ගේ පැවැත්මක් නැති හින්දා ඒ නිසා රහතන් වහන්සේලාට කුසල් සිත් වෙනුවට ඇති වෙන්නේ ක්‍රියාසිත් සේක පුද්ගලයන්ට පෘථග්ජන පුද්ගලයන්ට ක්‍රියාචවනියෝ ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සේක පුද්ගලයෝ සෝවහන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ග කියන මේ සේක පුද්ගලයෝ 6 දෙනා 7 දෙනාටත් ඒ වගේම පෘථග්ජන පුද්ගලයින්ට ඒක මගඵල නොලැබූ අනිකෝ සියලුම නරක තීසම් පීතාසුර මනුස්ස දිව්‍ය බ්‍රහ්මයේ සියලුම පෘථග්ජනයින්ට ක්‍රියාජවන ලැබින්නේ ඒකට හේතුව තමයි ඊයේ රහතන් වහන්සේලා නොවන නිසා ක්‍රියාජවන ලැබින්නේ කියා සිත් ලැබින්නේ රහතන් වහන්සේලාට විතරයි සීක පුද්ගලයන්ට ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගපල්ලාභියටත් අරහත් මාර්ගලාභියටත් ඒ අයට පින්වත්නි දිට්ඨිගත සම්පයුත්ත හිතුත් විචිකිච්ඡා සහගත හිතුත් ලැබෙන්නේ නැහැ ඒකට හේතුව සෝවාන් මාර්ග හිතින්ම දිට්ඨියයි විචිකිච්ඡාවයි දෙක නසලා දානවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන ධර්ම ටික නසලා තියෙන හින්දා දිට්ඨිගත සම්පයුත්ත හිතුත් විචිකිච්ඡා සහගත හිතුත් කියන ඔය සිත් පහ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵලලාභී 6 දෙනාටත් අරහත් මාර්ගලාභියා කියන ඔය 7 දෙනාටම ලැබෙන්නේ නැහැ අනාගාමි අයට අනාගාමී අය දේශමූල සිද්දක නසපු හින්දා අනාගාමී මාර්ග හිතින් අර මාර්ග චිත්ත වීතියේදී දේශමූල හිත නසපු හින්දා අනාගාමී මාර්ගඵලලාභියාට දේශමූල සිද්දක ලැබෙන්නේ නැහැ. එතකොට ලෝකෝත්තර ජවන්සිත ඒ ඒ මාර්ගස්ත පලස්ත පුද්ගලයන්ට විතරයි ලැබෙන්නේ. ලෝකෝත්තර ජවන්සිත් මාර්ගයට පත්තන ඒ ඵලයට පත්තුණු ඒ ඇයිටි විතරයි ලැබෙන්නේ අනිත් පුද්ගලයින්ට ලැබෙන්නේ නැහැ එතකොට පුද්ගලයින්ගේ විදිහට අගත්තාම ඔබ අර ඉගෙනගත්ත සිත් 89 කොහොමද පුද්ගල බීදීන් ලැබෙන්නේ කියන එක දැන් අපි එමු දුගතිය හේතුකයා දුගතිය හේතුක පුද්ගලයින්ට සිත් 37ක් හම්බ වෙනවා සුගති අහේතුකයින්ට 41ක් හම්බ වෙනවා. දිහේතුකයින්ට 41ක් හම්බ වෙනවා. තිහේතුක පුතක් ජනයින්ට 54ක් හම්බ වෙනවා. සෝවාන් මාර්ගඵලලාභියාට 1යි සෝවාන් ඵලලාභියාට 50යි. සකදාගාමි මාර්ගලාභියාට 1යි සකදාගාමි ඵලලාභියාට 50යි. අනාගාමි මාර්ගලාභියාට 1යි අනාගාමි ඵලලාභියාට 48යි. ඒතුව දේශමූල සිද්දක නැතුව ඒ කට්ටිය අරහත් මාර්ගලාභියාට 1යි අරහත් ඵලලාභියාට 44යි හේතුව පහක් නැසුවා අරහත් මාර්ගයට පත් වෙනකොට එතකොට දුගති අහේතුක සිත් ඔක්කොම 37 ආවේ මේ විදිහට අකුසල සිත් 12 දුගති අහේතුකෙයින්ට තියෙනවා හසිතෝපාදී ඇරෙන්න ඉතිරි අහේතුක සිත් 17ක් තියෙනවා හසිත උපාදී නැහැ රහත් නැණී භූමිය මහා කුසල් සිත් 8 තියෙනවා මහා කුසල් 8 හම්බ වෙනවා මෙතන දැන් දුගති අහේතුකයින්ට ප්‍රතිසන්දිය ලැබෙන්නේ
අර ඒකයි අපි ඉස්සෙල්ලා ඥාන සම්පයුත්ත සිත්යෙන් ලැබෙන්නේ නැහැ කියලා කිව්වේ. මෙතන මහා කුසල් රටේ ඥාන සම්පයුත්තේ වුණා මෙතන ඇති වෙන්න පුළුවන් ප්‍රතිසන්දිය ලැබලා ඉද්දි. එතකොට දුගති හේතුක සිත් 37 තියෙන්නේ. හරියට මණ්ඩුක දීව පුත්‍රයාට ඇති වුණා වගේ ඇති වෙන්න පුළුවන් මහා කුසල්. එතකොට දුගති හේතුක සිත් 37 තියෙන්නේ. ඔය 37 අරගෙන පින්වත්නි බැලුවාම ඔය ඇත්තන්ට පේන මගපල් ලබන්න බැරි හේතුව. අකුසසී 12යි හසිත උපාදී ඇරෙන හේතුක 17යි මහා කුසල් 8යි කියන මෙන්න මේ සිත් 37 විතරයි ඒ ඇයට ලැබෙන්නේ. සුගති හේතුක ඊට වඩා ටිකක් විශේෂයි. ඒ ඇයට තව සිත් 4ක් වැඩිපුර හම්බ වෙනවා. අකුසසී 12 හම්බ වෙනා මනුස්ස දිව්‍ය භූමි වල කියන්නේ මේ දිව්‍ය කිව්වේ මේ විනිපාතික සත්වයින්ට. එතකොට මනුස්ස විනිපාතික ඒ ඇයට පින්වත්නි අකුසසී 12ම හම්බ වෙනවා දිහි මේ අහේතුක සුගති විදිහට ඉපදුනහම. හසිත උපාදී කියන රහතන් වහන්සේලාට ඇතිවන ඒ කියා සිත ඇරෙන්න අනිත් අහේතුක සිත් 17ම හම්බ වෙනවා. මහා කුසල් 8ක් හම්බ වෙනවා. ඥාන විපයුත්ත මහා විපාක 4ක් හම්බ වෙනවා. මොකද ප්‍රතිසන්දිය ලැබෙන්න පාය. ඥාන විපයුත්ත මහා විපාක හිත් 4 ප්‍රතිසන්දි විදිහට ලැබෙනවා. දි හේතුක යාගී සිත් වෙන්නේ පින්වර්ති මෙන්න මේවමයි. ඒ කියන්නේ සුගති අහේතුක පුද්ගලයා වගේම තමයි දි හේතුක යාට ලැබෙන සිත් ස්වභාවය. දිහේතුකයාට අර ඥාන සම්පයුත්ත හිත්තික ලැබෙන්නේ මොකද යා දිහේතුක නිසා. දිහේතුක පුතර්ජනයින්ට සිත් 54ක් ලැබෙනවා. දිහේතුක පුතර්ජනයින්ට ලැබෙන සිත් 54 අකුසල් 12යි. හසිතුප්පාදී රහතන් වහන්සේලාට හසිතුප්පාදී ඇරෙන්නේ අහේතුක 17යි. ඒ වාගේ මහා කුසල් 8යි. මහා විපාක 8යි මහත්ගත කුසල 9යි කියන ඔය ටික හම්බ වෙනවා පින්වත්නි ති හේතුක පුද්ගලයාට ති හේතුක පුද්ගලයන්ගෙන් පුතක් යන කෙනාට. එතකොට ති හේතුක පුතක් යනයින්ට ලැබෙන සිත් 54 අකුසල සිත් 12යි හසිත උපාදී ඇරෙන අහේතුක 17යි මහා කුසල 8යි මහා විපාක 8යි මහත්ගත කුසල 9යි. මොනවද මහත්ගත කුසල් නවයේ කියන්නේ? රූපාවචර අරූපාවචර පහයි. බොහොම හොඳයි. රූපාවචර පහයි අරූපාවචර හතරයි. මාර්ගස්ථයන්ගේ හිත් ඒ ඒ මාර්ග හිත්මයි. ඒ කියන්නේ මාර්ගයට පත්තන අයගේ හිත් ඒ ඒ මාර්ග හිත්මයි. සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරහත් මාර්ග කියන ඔය හිත් හතරමයි. සෝවාන් ඵලලාභියාගේ සිත් 50. ලෝභ මූල දිට්ඨි විපයුත්ත හිත් 4යට හම්බ වෙනවා. අකුසල සිත් 12න් ලෝභ මූල 8න් 4 න්යා නැසුවේ එයාට ඉති 4 හම්බ වෙනවා. එතකොට දේශ මූල සිත් 2 යාට ලැබෙනවා. මොකද අනාගාමිනොත් මේක නැති වෙන්නේ. උද්දච්ච සහගත හිතත් ලැබෙනවා. මොකද නැති උනේ මෝහ මූල සිත් වලින් විචිකිච්ඡා සම්පයුත්ත හිත විතරයි. හසිත උපාදී ඇරුණාම අහේතුක 17ක් හම්බ වෙනවා. මහා කුසල් 8 මහා විපාක 8 මහත්ගත 9 කියන ඔන්න ඔය ටික පින්වත්නි සෝහන් ඵල සිත්. සෝහන් ඵලලාභියාගේ සිත් 50. සකදාගාමි ඵලලාභියාගේ සිත් 50ත් අර සෝහන් ඵලලාභියාගේ සිත් 50ට සමානයි. ඉතින්ද සෝහන් ඵලයේ අයින් කරලා අපි ඒකට යොදා ගන්න ඕන සකදාගාමි ඵලයේ කියන වචනේ. එතකොට සකදාගාමි ඵලලාභියා වෙනවා. සකදාගාමි ඵලසිත් 50ම හදාගන්න. ඊට පස්සේ අනාගාමි ඵලලාභියාගේ සිත් 48ක් තියෙනවා. අර 50න් දෙකක් නැති කළානේ දේශමූලෙහි. ඒ කියන්නේ අනාගාමි ඵලලාභියාටත් ඔහුගේ තර්මයේ හැටියට අනිස් සමේ පුතර්ජනයින්ගේ දිට්ඨිගත විපයුත්ත මට්ටම නෙමෙයි. අනාගාමී පුද්ගලයා කියන්නේ සෝවාන් සකදාගාමී අයගේ මට්ටමත් නෙමෙයි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා. නමුත් තාම සිත් තියෙනවා ditthigata vippayutta හිත් 4ක්. උද්දච්ච සහගත සිතාර සකදාගාමී සෝවාන් තත්ත්වයට වඩා පිමුණ තුනී වෙලා. නමුත් තාම සිත තියෙනවා උද්දච්ච සහගත සිත.
හසිතුප්පාදී ඇලෙන හේතුක 17 තියෙනවා මහා කුසල් 8 තියෙනවා මහා විපාක 8ක් ලැබෙනවා ඒ වගේම මහත්ගත කුසාලික රූපී අරූපී ඒ සිත් 9ක් ලැබෙනවා අනාගාමී ඵල හිතත් මෙන්න මේ විදිහට පින්වත්නි 48 දැනගන්නට ඕනේ අරහත් පරස්තලාභියාගේ සිත් 44ක් තියෙනවා ඒකට හේතුව තමයි අර 48න් 44ක් උනේ අර රහත් වෙනකොට ඒ රහත් හිතින් අර ඉතුරු වුණු අකුසල සිත් ටික විනාශ කළ ධම්ම හින්දා අරහත් ඵලලාභියාගේ සිත් 44 තමයි අ හේතුක සිත් 18ක් තියෙනවා මහා විපාක සිත් 8ක් තියෙනවා මහා කියා සිත් 8ක් තියෙනවා මහත්ගත කියා සිත් 9ක් තියෙනවා අරහත් ඵල හිත මේ විදිහට පින්වදී අරහත් ඵලස් තයාගේ හිත ඔක්කොම 44ක් තියෙනවා ध्यान लभ्युनति सामान्य सिद्ध गणांगादि महात्कर सिद्ध अत्य लतामाय सिद्ध गणांगा नट ओन अहोगिय मे सती ओय तो एटिकी किन गत्ता मतकायने इगन गन्न पाडमड संबंधेन बेरी पिंवतुन हितिय हिंदा अपिट दुरकात्नेन कथा करला कटने पिंगंग वलट सहभागी वू बव दनुन दुन्न हिंदा अद एक नवत मतक कले पिंवतनी देन अदट नियमित पत्रिका 51 वन पाडम पेल गन्न වීතිහිත් 80ක් ඒ ඒ පුද්ගලයන්ට සුදුසු විදිහට කාමාවචර භූමියේදී ලැබෙනවා වීතිහිත් 80ක් ලැබෙනවා හැබැයි හසිතුප්පාදයේ ලෝකෝත්තර සිත් 8යි කාමාවචර භූමිය ලැබෙන්නේ නැහැ මොකද කාම භූමියින්ද එතකොට වීතිහිත් 80ක් ඒ ඒ පුද්ගලයන්ට සුදුසු විදිහට කාමාවචර භූමියේදී ලැබෙනවා එතකොට රූපාවචර භූමියේදී වීතිහිත් 64ක් ලැබෙනවා රූපාවචර භූමියේදී වීති හිත් වලින් දේශ මූල සිත් දෙක ඒ වාගේම ගාන ජීවහා කාය කියන විඥාන 6 මහා විපාක 8 කියන සිත් 16 දේශ මූල සිත් දෙකයි ගාන ජීවහා කාය විඥාන 6යි මහා විපාක 8යි කියන සිත් 16 පින්වත්නි රූපාවචර භූමියේදී වීතිහි 64ක් විදිහට ලැබෙන ඔය සිද්ධාසයේ අරු හැරුනාම ඔය සිද්ධාසයේ ලැබෙන්නේ නැහැ අරූපාවචර භූමියේදී සිත් හම්බ වෙන්නේ 42යි ලැබෙන්නේ නැත්te පින්වත්නි ලෝභ මූල සිත් 8 ලැබෙන්නේ මොහ මූල සිත් 2 ලැබෙන්නේ නැහැ මනෝ ద్వාරා වචනේ ලැබෙන්නේ මහා කුසල් අට ලැබෙන්නේ නැහැ මහා ක්‍රියා අට ලැබෙන්නේ නැහැ අරූපාවචර කුසල ක්‍රියා අට ප්‍රථම මාර්ගයේ ඇරෙන ලෝකෝත්තර හිත් හත කියන මේ දේවල් පින්වත්නි ගත්තාම අර අරූපාවචර භූමියේදී ලැබෙන හිත් වෙනවා එතකොට අරූපාවචර භූමිය සිත් 42ක් හම්බ වෙනවා ඒ 42ේදී ලෝභ මූල මෝහ මූල ඒ වාගේම මනෝ ద్వාරා වචනේ මහා කුසල් අට මහා ක්‍රියා අට ඒ වාගේම අරූපාවචර කුසල ක්‍රියා අට ප්‍රථම මාර්ගය ඇරෙන ලෝකෝත්තර හිත් හත කියන මෙන්න මේ සිත් පින්වත්නි ඒ භූමියේදී නොලැබෙන හිත් අසඤ්ඤ භූමියේ එක සිතක්වත් ලැබෙන්නේ නැහැ අසඤ්ඤ භූමියේ පින්වත්නි එක හිතක්වත් ලැබෙන්නේ නැහැ ඊළඟට පින්වර්ධි වීති හිත් ප්‍රමාණ විදිහට ගත්තාම කාම භූමී 80යි රූප භූමී 64යි අරූප භූමී 42යි මතක තියාගන්න ඔය සංඛ්‍යා දැනට සංඛ්‍යා වශයෙන් දැනගන්න ඔය කලින් ඉගෙනගත්ත ටික ඔය ඉන්නේ පින්වර්ධි කාමාවචර භූමියේ වීති හිත් ඔක්කොම ලැබෙන්නේ ඒකේ ద్వාර 6 පුද්ගලයන් ස්වභාවය අනුව ගත්තහම කාමාවචර භූමි වයේදී වීතිහිත් ඔක්කොම ලැබෙනවා පින්වත්නි ඒ වීතිසිත් ඔක්කොම ලැබෙන්නේ ద్వාර 6ම එතන තියෙන හින්දාත් ඒ වාගේම කාමාවචර භූමියේ අ හේතුක දුගති පුද්ගලයෝත් ඉන්නවා දි හේතුක අයත් ඉන්නවා ති හේතුක අයත් ඉන්නවා
මේ සියලුම පුද්ගල වේදයන් එතන තියෙනවා ඒ නිසා වීතිහිත් ඔක්කොම හම්බ වෙනවා රූපාවචර අරූපාවචර භූමිවල සමහර සිත් හම්බ වෙන්නේ නැහැ රූපාවචර භූමිවලත් අරූපාවචර භූමිවලත් සමහර සිත් හම්බ වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි ඒ ඇත්තන්ට සමහර දොරවල් එතන නැහැ ద్వාර නැහැ දොරටු නැහැ අපි ద్వාර සංගහ ඉගෙන ගත්තේ අන්න ඒ ద్వාර නැහැ ඒ තැන්වල අපි ඉගෙන ගත්ත බ්‍රහ්ම ලෝකවල ద్వාර තුනයි තියෙන්නේ ආයතන හයයි එතකොට ලැබෙන්නේ ඒ වගේම රූප අරූපී භූමියේ පින්වත්නි එක ద్వාරයයි ලැබෙන්නේ ඒ වගේම ඒ භූමිවල පින්වත්නි දේශමූල හිත් ලැබෙන්නේ නැහැ දේශමූල හිත් ලැබෙන්නේ නැත්තේ දේශේ නිවන ධර්මයක් ඒ දේශය ධානවලට බාධාවක් වන ධර්මතාවයක් අපි ඒක නසමින් තමයි ධාන උපදවා ගන්නෙ ලෝභය ධානවලට බාධා වන ධර්මයක් ඒ උනාට ලෝභේ ලැබෙනවර තැන්වල මොකද හැම ලෝභයක්ම නීවරණ ධර්මයක් වෙලා ධානවලට බාධා කරන්නේ නැති හින්දා ධානවලට බාධා කරන ලෝභයන් තමයි අතින්දි නීවරණ විදියට නැසන්නේ ඒක හින්දා ලෝභ මූලසිත රූපාවචර අරූපාවචර භූමිවල ලැබෙනවා නීවරණ පින්වත්නි අන්තර්ජාල දෝෂයක් ආව දැන් හරි එතකොට ඒ විදිහට පින්වත්නි හැම ලෝභයක්ම නීවරණ ධර්මයක් කියලා බාධා කරන්නේ නැහැ ඒ හින්දා ලෝභ මූලසිත රූපාවචර අරූපාවචර භූමිය ලැබෙනවා ඒ වගේම දේසේ පැත්තෙන් ගත්තාම පින්වත්නි දේසේ අනිවාර්යයෙන්ම නිවන් මාර්ග අවුරණ ධර්මයක් නිවන් මාර්ග අවුරන් නැති කේන්ති යෑමක් නැහැ කේන්ති යෑම කොහොමත් නිවන් මාර්ග ධ්‍යාන මාර්ගඵල ඔක්කොම අවුරන් ධර්මයක් ඒක නීවරණ ධර්මයක් ඒකෙහිඳ දේශමූල හි සම්පූර්ණයෙන්ම රූපාවචර අරූපාවචර භූමිවල ලැබෙන්නේ නැහැ ඊළඟට තදාරම්මන පින්වත්නි කාම සත්‍යයන්ට විතරක් ලැබෙන සිත් කොටසක් තදාරම්මන අපි අර ඉගෙන ගත්තේ තදාරම්මන දෙකක් ලැබෙන්නේ තදාරම්මන කාම සත්‍යයන්ට විතරක් ලැබෙන සිත් කොටසක් රූපාවචර අරූපාවචර ලෝකවල තදාරම්මන ලැබෙන්නේ නැහැ මොකද ඒවා ප්‍රබල විදිහට දියුණු කරගෙන තියෙන හිත් හින්දා ඒ හින්දා ඒ භූමිවල තියෙන හිත් අතිමහන්තාරම්මන වීතිවල මනෝත්වාර විභූතාරම්මන වීතිවල තදාරම්මන ලැබෙන්නේ නැහැ ඒ විදිහට ඔය ඇත්තෝ ඒ සිත් ලැබෙන පුද්ගල බීදේ තේරුම් ගන්නට ඕනේ පින්වත හොඳට මතක තියාගන්න ඔය ඇත්තන්ගේ ඥානෙ අපූර්වට මොහුකුරා යනවා මේ පාඩම නැවත නැවත මතක් කරගන්න ඕන නැවත නැවත හිතන්න ඕන නැවත නැවත කල්පනා කරන්න ඕන ඔබේ ගෙවල් වල ඇති අඩි 10ක් 20ක් අය දිග ශාලා කාමරේ හරි ඇති පුංචි ඉඩක් සක්මන් කරන්න එහෙට මෙහෙට ඇවිදිමින් මේ ගැන කල්පනා කරන්න ඔබේ මිදුලට යන්න එහෙට මෙහෙට සක්මන් කරමින් මේ ගැන හිතන්න ඔය ඇත්තෝ පින්වත්නි සිහියෙන් නුවණින් විමසමින් කල්පනා කරමින් හිතගෙන ඉඳගෙන සක්මන් කරමින් නිදාගන්න ඉරියව්වෙන් මේ ගැන හිතමින් මේ කවුරු සිහියට ගන්න ඔබට ගොඩක් උපකාර වෙනවා බොහෝ කාරණා තේරුම් ගන්න එකට ඔය ඉගෙන ගත්ත ටික පින්වත්නි දැන් ඔය ඇත්තන්ට කියලා දෙන්න තියෙන්නේ භූමි හතරයි ප්‍රතිසන්දි හතරයි කර්ම හතරයි මාන උප්පත්ති හතරයි භූමි හතරයි ප්‍රතිසන්දි හතරයි කර්ම හතරයි මාන උප්පත්ති හතරයි භූමි හතරක් තියෙනවා ඒ තමයි අපාය භූමිය කාමසුගති භූමිය රූපාවචර භූමිය අරූපාවචර භූමිය කියලා භූමි හතරක් තියෙනවා අපාය භූමිය කාම භූමිය රූපාවචර භූමිය අරූපාවචර භූමිය කියලා භූමි කියන වචනේ කියන්නේ ඒ ඒ සත්වය උපදින ජීවත්වන ස්ථාන කියන හින්දා භූමි කියන වචනයෙන් හඳුන්වන්නේ භූමිය කියලා අපි කියන්නේ ඒ ඒ සත්වය උපදින්නේ තේ තැන්වල ජීවත් වෙන්නේ ඔය තැන්වල
දැන් ඔය ඈත් ඉන්නේ මනුස්ස භූමියේ. ඒ කියන්නේ කාම සුගති භූමියේ ඔබ ඉන්නේ. මේ කාම සුගති භූමියේ දැන් ඔබ ඔය ඉන්නේ මනුස්ස උස මනුස්ස දිග පළල මනුස්ස අතපයේ ස්වභාවයේ ඔය තත්ත්වය තව කාලයක් යනකොට තව මිටි වෙලා පුංචි වෙනවා. අහපව කාලයක් යනකොට ලොකු වෙලා මහත් දැවැන්ත වෙනවා. අහපව පුංචි වෙනවා අහපව ලොකු වෙනවා අහපව පුංචි වෙනවා අහපව ලොකු වෙනවා පින්වත්නි ස්ථීරව තියෙන්නේ නැහැ මේවා විනාශ වී යති මේ ජීවාතන පෘථිවි අලුතෝවිලි වෙලා විනාශ වෙලා යනවා ඒ විනාශ වෙලා යනකොට සත්වයෝ තව වේහප්පලේ හරි එහෙම නැත්නම් තමන්ගේ අකුසල කර්මින්ද ඈත පිට සක්වලක යම් කිසි නිරයක හරි කොහේ හරි තැන්වල බොහෝ දුක් කරදර විඳින්මින් ගසාගෙන යනවා විවිධාකාර විදියට පින්වතී විසිරී පැතිරී යනවා ඒව ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා ඉදිරි පාඩම් වලදී කියලා දෙනවා එතකොට ඒ සත්වයෝ ඒ භූමිවල ඉපදීම හෝ ජීවත් වීම අනුව අපි ඒක භූමි කියලා කියනවා අපාය භූමි විදියට හතරක් තියෙනවා කාම සුගති භූමි විදියට පින්වර්ණි හතක් එනවා රූපාවචර භූමි විදියට පින්වර්ණි 16ක් එනවා අරූපාවචර භූමි විදියට හතරක් එනවා උතන භූමි 31ක් තියෙනවා ওই භූමි 31ක් එක සක්වලක් වෙනවා ওই වගේ සක්වලව දසදහසක් දසලක්ෂයක් කෝටි ලක්ෂ ගන්නින් මේ විශ්වීය පුරාම විහිදලා පැවැත්ලා තියෙනවා පින්වත්නි ඒ තැන්වල සත්‍යය ගසාගෙන යනවා කිසිම කෙනෙක් කවුරුත් නිර්මාණය කළේ නැහැ හේතුන්ගෙන් ඇතුව නැතුව යන ධර්මතා සමුදායක් එතකොට අපාය භූමි හතරක් තියෙනවා අපාය භූමි හතර තමයි නරක තිරිසන් ප්‍රේත අසුර කියලා කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර හැබැයි මේ වෙලාවේ ඒක නා අපාය භූමියක ඉන්න හින්දා හේතුක දුගති වෙලා මගපල් ලබන්න බැහැ. හැබැයි කලින් භවයේ සමහරලාට අපාය භූමියට යන්න කලින් මගපල් ලබන්න පුළුවන් උපතක් වෙලා තියෙන්න ඇති. හැබැයි මොකද්ද වාදකට පවිත මිත්‍ය ආශය කළ මත්ද්‍රව්‍ය අරගෙන සතුන් මරලා සොරකම් කරලා අර තිබ්බ තීහිතක තත්ියේ නැති කරගෙන දැන් අපාය භූමිය ඉන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ අපායට වැටුණාට පස්සේ දිගටම ඇති වෙන ඒ වගේ අකුසසිත හින්දා ඒකෙන් ගැලවෙනවා කියන එක ලෙහෙසිත් නැහැ. නරක තිරිසන් ප්‍රේත අසුර කියලා පින්වත්නි අපාය භූමි හතරක් තියෙනවා. මේකෙන් නරකයේ කොටස් 8කට බෙදෙනවා. ඒ තමයි සංජීවයේ කාල සූතේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීචිය. හොඳයි කියන්න බලන්න අපාය භූමි හතර නරක තිරිසන් ප්‍රේත අසුර අහපව කියන්න නරක තිරිසන් ප්‍රේත අසුර එතකොට ඒ සතර අපාය අපායේ නරකයේ කොටස් කීයකට බෙදනවද 8කට කියන්න බලන්න ඒ 8න් 1 සංජීවේ 2 මේ විදිහට නරක 8ක් තියෙනවා මේ මහා නරක පොළොවේ ඇතුලේ එකිනෙකට යටින් පිහිටලා තියෙනවා ඒව හතරස් ඒවායේ බිමත් බිත්තිත් ලෝහයෙන් හැදලා තියෙන්නේ උඩිනුත් ලෝහ තහඩුවකින් වැහිලා තියෙන්නේ ඇතුල ගිනි දැල් වලින් පිරලා තියෙන්නේ එක් එක් නරකයට හතර දිසාවේ දොරටු හතර ගානේ තියෙනවා නරකයක ඇතුල ප්‍රමාණයෙන් එක එක දිසාවකට යොදුන් 100 ගානේ තියෙනවා ඕක කියනකොටම ඔය ඇත්තන්ගේ මතකයට ලාවා එන්න ඕන. ඔය ඇත්තන්ගේ මතකයට පින්වත්නි දැවිලා උණු යකඩ විදිහට තියෙන ඒ ස්වභාවයම් ඔබට මේ තේරෙන්නට ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගිනි කඳුවාදී භූමි සම්බන්ධව තමයි මේ කතා කරන්නේ මේ පොළොයට. මේ නරකය. එතකොට එක් එක් මහා නරකයේ පිටපැත්තේ
එකෙක් දිසාවකට කුඩා නරක හතර ගානේ තියෙනවා. ඒවා උසුපත් නරක. එක නරකයකට අපි කියමු එක ගිනි කන්දක් යට තව 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 කුඩා ගිනි කඳු ගොඩාක් තියෙනවා වගේ. අන්න ඒ වගේ එක එක මහා නරකයකට පිටපැත්තේ අර ප්‍රධාන ගිනි කන්දට උත්තේජනය ලබා දෙන තව තවත් දේවල් තියෙනවා වගේ පින්වත්නි එක එක නරකයට පිටපැත්තේ තියෙනවා එක දිසාවකට කුඩා නරක හතර ගානේ. ඒ වගේ උසුපත් නරක 16ක් තියෙනවා එක මහා නරකයකට. එක මහා නරකයකට උසුපත් නරක 16 ගානේ තියෙනවා. එතකොට 16 ගානේ ගත්තාම සංජීවේට 16ක්, කාලසූත්‍රේට 16ක්, සංඝාතේට, රෞරවේට, මහා රෞරවේට, තාපනේට, මහා තාපනේට, අවීචියට 16 16 16 ගානේ 8 ගත්තාම 128ක් වෙනවා. එතකොට මේ උසුපත් නරකවලට කියන තව නම් තියෙනවා. වීතරණී නරකය, අසිපත්‍ර වන නරකය, කුක්කුල නරකය, භූත නරකය, සිඹලී වන නරකය, ලෝහ කුම්භී නරකය, මේ විදිහට මේ නරකවලට නම් කියනවා. මේ සක්වල වේවා අනිත් සක්වල වේවා හැම තැනකම උහුමයි. පින්වත්නි මහා දුක්ඛිත ගමනක මේ සත්වයෝ ඉන්නේ. ඒ විදිහට නරකයේ විස්තර දැනගන්න ඕන. දැනට උහුම දැනගමු. තව උකි විස්තර තියෙනවා. අපි තව කියනවා ඒ වෛද්‍යතියට උගන්වනවා. තිරිසන් සත්වය සම්බන්ධව ඊට පස්සේ තියෙන්නේ. තිරිසන් සත්වය හරිම විසිතුරුයි. දැන් සමහරවිට එක එක අනුවණකම හින්ද කවුණු දන්නේ නැති කම හින්ද ප්‍රශ්න ඇති වෙනවානේ. මෙච්චර මෑණ විදියට උපදිනවද කියලා. ඒ ඇත්ත එක වැවක් ගත්තොත් අපි කියමුකෝ පදේ වැව කියලා. පදේ වැවේ මේ වෙනකොට කී දෙනෙක් මාළු පුංචි මාළු ලොකු මාළුන්ගේ කෑමක් වෙනවද? ඒ වගේම කී දහහක් මිනිස්සු මල්ලනවද? ඒ වගේම මාළුවෝ කී දෙනෙක්ගේ කුසේ බිත්තර මේ වෙලාවේ තියෙනවද? එතකොට මුහුදවල් වැව් පොකුණු ගොඩබිම් මීගුල් වේහුඹා සෝව ගත්තහම පින්වරි තිරිසන් සත්වයින්ගේ ප්‍රමාණය හිතා ගන්න බෑ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණයයි තිරිසංගත සත්වයින්ගේ ප්‍රමාණය ගලපලා බැලුවොත් ඔය ඇත්තන්ට නිකන් මහ පොළොව වගේ තිරිසන් සත්තු දැන්නොත් වැලි කැටයක් වගේ මිනිස්සු දැන්න තරමටම මහ විශාල තිරිසන් සත්තු කොටසක් ඉන්නවා. ඒ අතරේදී පින්වත්නි තව ඔය ඇත්තන්ට ඒකින් අදහස් කළේ මහ පොළොවේ වැලි ඇට ගන්නට තිරිසන් සත්තු ඉන්නවා කියන එක නෙමෙයි. ඒකින් අදහස් කළේ පින්වත්නි අර මිනිස්සුන්ගේ අඩුවයි තිරිසන් සත්ත්වයන්ගේ වැඩිකමයි පෙන්වීම. ඊළඟට පින්වත්නි තිමේ නරකයේ ඇත්තු ඌ වගේම තමයි මහ විශාල ප්‍රමාණය ඉන්නවා. දැන් මෙතනදී තිරිසංගත සත්තු ගත්තාම ඇහැට පේන්නේ නැති සුද්ධ ජීවියාගේ ඉඳ පුංචිම සත්වයාගේ ඉඳලා මහ විශාල සත්‍යයක් දක්වා විවිධ ප්‍රමාණවලින් සත්වයෝ ගොඩාක් ඉන්නවා. ඒ ඇයට විවිධ ශරීර ස්වභාව තියෙනවා. දැන් ඔය ඇත්ත අභිධර්ම ඉගෙන ගනිමින් ඉන්නවා. ඔය ඇත්තන්ගේ නහයේ හිස කේස්වල, ඔය ඇත්තන්ගේ කම් පෙතිවල, ඔය ඇත්තන්ගේ අතපයේ ශරීරයේ අභ්‍යන්තරයේ විවිධ තැන්වල ගත්තාම අන්වීක්ෂ වගේ පුංචි දේවල් ලොක් කරලා කරන කණ්ණාඩි වලට හම්බ වෙනවා පින්වත්නි මහ විශාල පුංචි සුද්ධ ජීවීන් ගොඩක්. ඔය ඇත්තනම් කියන්නේ මේ මම මගේ ඇඟට නම් අතවත් තියන්න එපා කියලා. නමුත් ඔය ඇත්තන් ඇඟ කාගෙන ජීවත්වන ලොකු සත්වයක් ඔය ඇඟවල ඉන්නේ. සමහර උන්නම් කියනවා මම නම් ඔයාව අල්ලන්නවත් දෙන්නේ නැහැ පරිස්සම් කර ගන්නවා කියලා. හැබැයි පින්වත්නි මේ හැමෝගේම ශරීර කූඩු සම්පූර්ණ පණු ගුහා වගේ තමයි තියෙන පුංචි සත්වයින්ගේ වනාන්තර. එතකොට ඇහැට නොපේන තරමේ පුංචි සත්වයාගේ ඉඳලා මහා විශාල සත්වයා දක්වා විවිධ ප්‍රමාණ වලින් සත්වයෝ ඉන්නවා. විවිධ සටහන් තියෙනවා. ඒ ඇයට විවිධ පාට තියෙනවා. විවිධ හැඩහුරුකම් තියෙනවා. දැන් ඔය ඇත්තෝ පින්වත්නි බය හිතේවි පුංචිම පුංචි උකුණෙක්ගේ ඔළුවක් දැක්කොත්. ඒ වගේ පුංචි සත්වයෝ හරි අමුතුයි. නිකන් භයානක රූප විදිහට ඒ ඇයගේ ශරීර තියෙන්නේ. මේ විදිහට තිරිසන් සත්ව යෝනිය පින්වත්නි හරිම විසිතුරුයි. ඒ ඇයට වෙන් වෙච්ච වාසභූමියක් නැහැ. ජලේ නම් ජලේ, අහසේ නම් අහසේ,
මේ ශරීරවල නම් ශරීරවල වනාන්තරවල නම් වනාන්තරවල ඒ අය අහවල් තැන කියලා එහෙම වාසභූමියක් වෙනවා පින්වත්නි නෑ තිරිසන් සත්තු එක එක තැන්වල ඉන්නවා එක එක භූමිවල එතකොට තිරිසන් ජාතියම තිරිසන් භූමියේ හැටියට සලකනවා තිරිසන් ජාතිය උපනත් පව කොට අවසන් නොව බිය පවතී පිට පිට ලද සංසුන්කමකුත් නැත හැම විට ආදි මතකෙන් දුවර සංගතාව උගන්වනවා එතකොට තිරිසංගත සත්ව එහෙම හම්බ වෙනවා ඊළඟට ප්‍රේතයෝ මේ ලෝකයෙන් පහව ගිය අය කියන අදහසින් සමහර තැන්වල මැරිච්ච කට්ටියටත් අපි ප්‍රේත කියන නම කියනවා පීතානන්දක්කි නන්දච්චා පුප්පීකත අනුස්සරං විදිහට හැබැයි පින්වත්නි අපාය ගැන කතා කරද්දී ප්‍රේත කියන වචනේ කියන්නේ සැපයෙන් පහවෙච්ච දුක් විඳින සත්වයෝ කියන එකට සැප සම්පත් විඳින්නේ නැති දුක්ඛිත සත්ව කොට්ටාසයක් කියන එක තමයි ප්‍රේතයෝ කියලා කියන්නේ. ඕපපාතික විදිහට උපදින ඒ ප්‍රේතයෝ කර්මානුරූප විවිධ ප්‍රමාණ විවිධ සටහන් විවිධ වර්ණ ඇතිව තමයි උපදින්නේ. දැන් පින්වත්නි ගෙවල් දොරවල් දෙක තුනක් අයිතිව යාන වාහන හතරක් පහක් අයිතිව දූ දරුවෝ තුන් හතර දිනේ පස් හය දිනේක එක නෑදෑයෝ පිරිවරාගෙන මහේසාක විදිහට අවුරුදු 20 30 50ක් ඉඳලා පින්වත්නි ඒ ඇතු සම්පත් ලබා ගන්න ගත කරපු කාලයත් ඒවා බුද්ධි විඳපු කාලයත් එහෙම ගත කරලා මානෙන් එහෙම උදා මනාගෙන මුල අමතක වෙලා කල ගුණ අමතක වෙලා ගුණධර්ම කිසිවක් නැතුව උද්දච්ච වෙලා විවිධ විදිහට මානාකාර විදිහට විවිධ අකුසල ධර්ම වලින් පිරීලා සමහර උද වී ජීවත් වෙනවානේ හැබැයි ඒ කට්ටිය මිය ගියාට පස්සේ ප්‍රේතයෝ වෙලා උප්පත්ති ලැබුවාම ලැබුවොත් ඒ කට්ටියගේ ශරීරෙ මෙන්න මේ වගේ වෙනවා. දැන් අර පුංචි කාලයක් තිබුණාට ඒවා දිගටම ලැබෙන විදිහේ කුසල කර්ම වැඩපිළිවෙලක හැසිරුන්නේ නැති හින්දා අර ප්‍රේත කොට්ටාසවලට පින්වත්නි විවිධ පාට විවිධ ශරීර ප්‍රමාණ විවිධ හැඩහුරුකම් තමයි ලැබෙන්නේ. ඒ අයටත් ස්ථීරව වෙන් වෙච්ච වාසභූමියක් නැහැ. ප්‍රේත ජාතියම තමයි ඒ අයගේ වාසභූමිය වෙන්නේ. එතකොට ඒ කට්ටිය එක එක තැන්වල පින්වත්නි ඉන්නවා. සමහරවිට අද තමන්ගේ ස්වාමියා විදියට, භාර්යා විදියට, දූ දරුවෝ විදියට, මව්පියන් විදියට, නෑදෑය විදියට මව්කස ප්‍රතිසන්දිය ලැබපු කෙනා එහෙම ඉඳලා ඒ කෙනා මානියට පත් වෙනකොට එයාගේ හිත නරක් වෙලා ප්‍රීතියක් වුණොත් තමන්ගේ වත්ත පිටියේ තමන් කලින් හිටිය තැන ඉන්න පුළුවා. සමහරදී කාමර ඇසුරු කරගෙන සමහරේ ළඟ වනාන්තරයක ඒ වගේ තැන්වල උප්පත්ති ලබන්න පුළුවන් ඒ අයගේ කර්මවල හැටියට මේ ප්‍රේතය කොටස් හතරක් වෙනවා ඒ තමයි පාදත්ූප ජීවී කුප්පිපාසක නිච්ඡාම තන්හික කාල කංජික කියලා පාදත්ූප ජීවී කුප්පිපාසක නිච්ඡාම තන්හික කාල කංජික කියලා කියන්න බලන්න 1 පරදත්තුප ජීවී 2 කුප්පිපාසික කුප්පිපාසික 3 නිජාම තන්හිකය නිජාම තන්හික 4 කාලකංජිකය කාලකංජිකය අහපව කියන්නේ 1 පරදත්තුප ජීවිකය 2 කුප්පිපාසිකය 3 නිජාම තන්හිකය 4 කාලකංජිකය මෙන්න මේ විතර ප්‍රේත ජාති හතරක් ඉන්නවා හැබැයි මේ ප්‍රේත ජාති හතරට අමතරව තවත් ප්‍රේත කොටස් ඉන්නවා මේ ප්‍රධාන වශයෙන් කොටස් හතර අනුන් දින දෙයින් ජීවත් වෙන කට්ටිය තමයි පාදත්ූප ජීවී අය දැන් ඔය ඇතු මිය ගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවානේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම හරි අතිශයින්ම වැදගත් දෙයක් මොකද සමහරවිට අපි මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කරාදී මැරිච්ච කෙනා තිරිසනෙක් වෙලා හරි මිනිස්සෙක් වෙලා හරි දෙවි කෙනෙක් වෙලා හරි අපි දෙන පිනෙන් කෑම බීම ඉඳුම් හිටුම් ලබන්න පරිතනක උප්පත්තිය ලැබලා ඉන්න වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි එහෙම උප්පත්තිය ලැබලා හිටියට ඒ අපේ මියගිය
ඥාතියාට අපි පින් අනුමෝදන් කද එයාට පින් අනුමෝදන් නොවුනට ඔය ඇත්තන්ගේ කලින් භවී අඹ සැමියෝ දූතරුවෝ නෑහිත මිතුරෝ ඊට කලින් ඊට කලින් ඊට කලින් ඊට කලින් ඊට කලින් දිගින් දිගටම අනාදිමත් දිග සසරේ බැඳීම් ඇතුව හිටිය අය අතරේ පාදා ථූප ජීවියයි ඕන තරම් ඉන්න පුළුවන් ඔවුන්ට පින් අනුමෝදන් වෙනවා ඒ වගේම හුඟක් කලාවට අපේ සිංහල සංස්කෘතිය තුළ ඉතා වටිනා පුරුද්දක් තියෙනවා කෙනෙක් මැවුනට පස්සේ අවුරුදු දින හතෙන් පින්වත්නි පින්කම් කරනවා. ඒ දින හතෙන් හත් දවසේ දාන ආදී පින්කම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. මියගිය කෙනා පාදාතුූප ජීවි උනත් නොඋනත් කරවන්න ඕන. ඒකට හේතුව තමයි පින්වත්නි මේ තව පාදාතුූප ජීවියයි ගොඩක් ඉන්න එක විතරක් නෙමෙයි. තමන්ගේ ස්වාමියෙක්, භාර්යාවක්, දූ දරුවෙක්, නෑදෑයෙක්, හිතමිතුරෙක් නැතුණාට පස්සේ ඒ නැතිවීමත් එක්කම ශෝක පරිදේ වගේ දෝමනස හිත් ඒ වගේම අකුසල සිද්දොලා වැඩි වශයෙන්ම ඇතිවන හිත් දින කීපයක් තමයි ඇති වෙන්නේ අකුසල සිද්දොලා එක දිගටම ඇතිවන සිත් ඒ කියන්නේ අකුසල සිද්දොලා එක දිගටම ඇතිවන පැය ගණනාවක් විනාඩි ගණනාවක් දින ගණනාවක් ඇති වෙනකොට මේ අකුසල සිද්දොලා ඇති වෙලා මෙයා දුර්වලන වෙලාවේදී කලින් භවවල අකුසල කර්ම රැස් කරගත්තේ වගේ සතුන් මැරීම සොරකම් කිරීම කාමේ වාදව හැසිරීම බුරු කීම් කීලාම් කීම් සරපස වත්න හිස් වත්න කතා කිරීම දැඩි ලෝභයේ කීන්තිය මිත්‍යා දෘෂ්ටි ආදී කරගෙන තියෙන අකුසල පාප කර්මයෝ මතුවලා මේ කෙනාගේ ජීවිතයට උනත් හානි පමුණුවමි යම් යම් විදිහට මේ කෙනාට ඒ අකුසල කර්මයන්ගේ රුකුලෙන් බොහෝ පීඩා භවභෝග සම්පත් අහිමි වෙමින් එක දිගට කාදර ගොඩක් ඇතිවන විදිහට දුර්වලවම කරමින් පවතින හදනවා නම් ඒ තත්ත්වේ මර්ධනය කරගන්න පුළුවන් අපූර්ව තෑග තමයි සිංහල සංස්කෘතිය තුළ හදාගෙන තියෙන පින්වත්නි මේ දින හතේ දානමය පින්කම ඒවා අනිවාර්යයෙන්ම කරගත යුතු කාරණා වෙනවා දින හතම එහෙම වුණත් පින්වත්නි ඒවා ඉතාම වටිනා නාම රූප පැත්තෙන් කල්පනා කළ බැලුවාම මේ විදිහට පාදතුූප ජීවී කට්ටිය වෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වෙලා ආහාර පාන ඉදුම් හිටුම් භවභෝග සම්පත් ආදී උපදවා ගන්න අය. කුපිපාසික කුපිපාසය කියන්නේ බත් කෑම බීම ඉදුම් හිටුම් ආදී ලැබෙන්නේ නැති නිතරම සාගින්නෙන් බඩගින්නෙන් ඉන්න පේත කොට්ටාස. කුපිපාසිකයෝ කියලා කියන්නේ බඩගින්නේ පිපාසයෙන් ඉන්න පේත කොට්ටාස. නිච්ඡාම තන්හික යෝ කියලා කියන්නේ ශරීරයේ ඇතුළත පිටත දෙක නිතරම පීඩාවටපත් වෙමින් ඉන්න ප්‍රේත කොට්ටාස. ඊළඟට කාලකංජික කියන්නේ ලේ මාස් වියලී ගිය ගව දෙක තුන තරම් ඈත මේ විශාල ශරීර තියෙන කකුළු අංගයේ වගේ පිටත නිරපු ඇස් තියෙන ඒ ඇස් හිස් මුද්නේ පිහිටපු ඉතාම පුංචි කටකුත් තියෙන ඒ කටත් හිස් මුද්නේ පිහිටලා තියෙන හිස පහත් කරගෙන ආහාර ගන්න අමුතුම දුක් විඳ සත්ව කොට්ටාසයක්. ඔයගෙන් කැමති කොයි තැනකට යන්නද? එකකටවත් යන්න එපා වට යන්න වෙන්නේ ඔබ පන්සිල් කඩාගෙන දුස්සීලව හිටියෝ දාන ආදී කටයුතු කරගන්න නැතුව පින්කම් කරගන්න නැතුව දසපාරමිතා ආදී සම්පූර්ණ කරගන්න නැතුව දස අකුසල කර්මපති හැසුරුනොත්නේ හැසුරුනොත් බලාපොරොත්තු වෙන්න වෙන ඔය වගේ තෑගි ටිකක් ඒ නිසා ඔය හැත්තෝ ඒකෙන් වලකින්න නම් හරි දේ කරගන්න වග බලා ගන්න ඕවා ආත්ම සත්ත්ව පුද්ගල දේවල් නෙමේ ඕවා නාම රූප ධර්ම හින්දා ඊළඟට අසුර කියන නම පින්වත්නි සත්ව කොට්ටාස කීපයකටම පාවිච්චි කරනවා අසුර කියන නමින් සත්ව කොට්ටාස කීපයක් ගැනම කතා කරනවා එතනදී සතර අපායේ එකක් වන අසුර නිකායට අයිති සත්ව කොට්ටාස වලට තමයි අර කාලකංජික ප්‍රේතයෝ කියලා කියන්නේ සතර අපායෙන් එකකට ගන්න මේ අසුරයෝ විදිහට කාලකංජික ප්‍රේත කොට්ටාසමයි ඒ කට්ටියට වින්වෙච්ච වාසස්ථානයක් නැහැ. කාලකංජික ප්‍රේතයෝ කියලා කියන්නේ ලේ මාස් වේලිලා ගිය ගව තුනක් විතර දිග ශරීර තියෙන කකුළු අංග වගේ පිටත නිරපු ඇස් තියෙන
හිස්මුදුනේ ඇස් පිහිටලා තියෙන ඊටාම කුංචි කටක් හිස්මුදුනේම පිහිටලා තියෙන හිස පහත් කරගෙන ආහාර ගන්න දුක් විඳ මේ සත්ත්ව කොට්ටාසයක් සතර අපායේදී අසුර කියන වචනේ කියන්නේ මේ කාල කංජික පේත කොට්ටාස වලට හැබැයි අසුර කියන වචනේ සතර අපායට ගන්නේ නැතුව විස්තර කරන තැන් තියෙනවා ඒ තමයි මහා මෙර පර්වතයේ පාමුල අසුර භවනයේ තියෙනවා ඒ අසුර භවනයේ වාසය කරනවා වීපචිත්ති පහාරාද සම්බර බලි වගේ නම් වලින් හඳුන්වන මහානුභාව සම්පන්න සත්ත්ව කොට්ටාසය අන්න ඒ අය හඳුන්වනවා අසුරයෝ කියලා අර සුර අසුර යුද්ධයට අදාළ වෙන අසුරයෝ දෙවියන්ට හතුරු හින්දා ඒ කට්ටියට අසුර කියන නාමය කියනවා අර පින්වත්නි සක්ක දිව රාජයා විදිහට තමන්ගේ පිළිසත් එක්ක මග තරුණයා එහි ඉපදුනහම අර කලින් හිටිය දේව පිළිස තමන්ට වඩා ඉහලින් උපත් ලැබපු එයාට ඉල්සියා කරලා අර මද්‍රව්‍ය බොන්න සලස්සන්න හදපු වෙලාවේදී ඒ යුද්ධයේදී සක්ක දිව රාජයා උපායශීලීව තමන්ගේ පිළිස බේරගෙන අර පිළිසටම ඒව පොවල මත් කරලා ඔවුන්ව ඉවත් කළානේ මහමෙර පර්වතයේ පහමුලට දැම්මානේ අන්න ඒ විදිහට පින්වර්ට්නි ඒ දෙවියන්ට විරුද්ධව ඉන්න සතුරු පිළිස තමයි අසුරයෝ කියලා කියන්නේ ඒ අසුරයෝ අයිති වෙන්නේ දේව කොට්ටාසයකටම ඔවුනුත් දේව පිළිසක් විනිපාතික අසුර කියලා තවත් සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා මේ විනිපාතිකයෝ විනිපාතික අසුරයෝ පින්වර්ත්නි චාතුරු මහරාජික දිව ලෝකයටම අයිති ආහාර පාන හරිම අමාරුවෙන් ලබා ගන්න බොහෝම දුක් විඳ සත්ත්ව කොට්ටාසයක් පියංකර මාතා උත්තර මාතා වගේ අපේ සූත්‍ර පිටකයේ හම්බ වෙනවා සෝහාන් මගපල්ලාභීතේට පත් වූ මේ අසුරයෝ නැත්තම් මේ විනිපාතික අසුරයෝ ඒ කට්ටියට වේමානික ප්‍රේත කොට්ටාස කියලාත් කියනවා ලෝකාන්තරික නරකයේ සත්වයන්ට අසුරයෝ කියලා කියනවා ලෝකාන්තරික නරකයක් තියෙන ඒ වගේ ඉන සත්වයින්ටත් අසුරයෝ කියලා කියනවා මේ විදිහට පින්වදී සතර අපාය විස්තර දැනගන්න ඕන ඔබ ඉගෙනගත් අකුසාසි 12ට අපූර්වට පුළුවන් ওই සතර අපාය උප්පත්ති ලබා දෙන්න සතුව මැරීම සොරකම් කිරීම කාමී වාදව හැසිරීම බොරු කීම කීලාම් කීම සැරපස් වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභයේකින් තියෑ මිත්‍යා දෘෂ්ටි ආදී ওই දස අකුසල කර්මපතය පින්වත්නි බොහොම හානිදායකයි මොනම හේතුවකින්දවත් කරගන්නේ බලෙන් කරන්න හැදුවත් කරන්න එපා. ඔය ඇත්තන්ව පවුකම් කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා තියලා ඔය ඇත්තෝ අතට ඔක්කොම අවියාවිද මිල මුදල් ඔක්කොම තියලා තිබ්බත් කරන්න නම් එපා. ඔය ඇත්තෝ යාළුකම් අමතක කළා දාන මේ වෙලාවට හිතවත්කම් අමතක කළා දාන මේ වෙලාවට ඔබ අතින් මොනම හෝ පාප කර්මයක් කරවන්න හත්නවා නම් ඔවුන්ගෙන් ඈත් වෙලා යන්න ඔය ඇත්තෝ මොකද ඇසිත් වලකට අත දාන්නේ? ඔය ඇත්තෝ දැන දැනම ඇසිත් මේ වාචනයකට අත දැම්මොත් මොකද වෙන්නේ? පිච්චෙනවානේ. ඒ වගේ පින්වත්නි දැන් ඔබ දන්නා පාප කර්ම වලින් ලැබෙන විපාක. ඒ නිසා මොනම හේතුවකින්දවත් කිසිම අකුසලයක් කරන්න එපා වා නාම රූප ධර්මින්ද විඳවන්න වෙන්නේ ඔය ඇත්තන්ට. කාම සුගති භූමි හතක් තියෙනවා. ඒ තමයි මනුස්ස භූමියේ චාතුරු මහරාජගේ තාවතින්සේ යාමේ තුස්තේ නිර්මාණත්‍ය පානිමිත වසවර්තිය. මේ කාමසුගති භූමි හත එයින් ඔය ඇතු ඉන්නේ මනුස්ස භූමියේ කාම් භූමිය 11 වෙන්නේ මනුස්ස භූමියත් ඒ දෙපැත්තේ තියෙන සතර අපායත් ඒ වගේම දිව්‍ය ලෝකයක් යටින් සතර අපායි ඉහලින් දිව්‍ය ලෝක පින්වත්නි හැකිතාක් පින්කම් කරගන්න නිවනම අරමුණු කරගන්න ගෙතරම පින්කමක් කරගන්න ස්වාමි බහාරියා අඹසැමුණු ජීවිතේම පින්කමක් කරගන්න हेतु संपत्तीवाना සුඛාපටිපදා දන්දා විඥාවෙන් දුක්ඛාපටිපදා කිප්පා විඥාවෙන් දුක්ඛාපටිපදා දන්දා විඥාවෙන් ඔය හතරෙන් මොන ප්‍රතිපදාව ආවත් ඔබ ඉදිරියට ඉක්මනට ඒ එක් ප්‍රතිපදාවකින් නිවන් දකින්නට වග බලා ගන්න.
පින්වත්නි ඒ විදිහට අද දවසට નિયમિત අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා අදට මෙතකින් පාඩම අවසන් කරනවා ලබන සතියෙන් සුපුරුදු විදිහට ඔය ඇත්තන්ට අපි ධර්ම සාකච්ඡා වාරයක් ලබා දෙමින්ම කටයුතු සිද්ධ කරමු පින්වත්නි පළවෙනි පාඩම ඔක්කොම මතකයට ගන්න ඕන ඔය මනුෂ්‍ය ජීවිත නම් අප තියන දෙන්න එපා මතක තබා ගන්න හැම වෙලාවකම සිල්වතෙක් වෙන්න ගුණවතෙක් වෙන්න ඔබගේ ඉර්ෂ්‍යාව ඔබගේ මානෙ ඔබගේ සතුන් මැරීම සොරකම් කිරීම කාමේ වාදවා හැසිරීම ඔය ඇත්තන්ගේ මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම ඔබගේ කේලාම් කීම සැරපසවත්න කතා හිස්වත්න කතා කිරීම ඔබට ඇතිවන දැඩි ලෝභයේ කේන්තියම ඔබට ඇතිවන මිත්‍යා දෘෂ්ටි ඔක්කොම ඔය ඇත්තන්ගේ කුඹුරේ ඔබ අවස් බපුර ගන්න බීචයෝ එහි අස්වැන්න නිලන්න වෙන්නේ ඔබටමයි ඒවා අනුභව කරමින් බුද්ධි විඳින්න වෙන්නේ ඔය ඇත්තන්ටමයි අභිතරමේ දැනගත්තා පරිස්සම් කරගන්න තමාගේ කුඹුරේ වපුරන්න ඕන කරන යහපත් දේවල් විතරක් වපුර ගන්න වග බලා ගන්න අභිධර්ම ඥානය නිසා බලන්න ඔයත් සුරක්ෂිත වන විදිය අභිධර්මයේ දන්නේ නැති අයත් නම් පින්වර්ති සසර අසරණකම ලැබෙන්නේ අභිධර්මයේ දන්න ඔබ කිසිම අකුසලයක් කරන්න එපා අභිධර්මයේ දන්නා උදවිය දැඩි නිහතමානී පුද්ගල පිරිසක් බවට පත් වෙනවා වැදි තනින් අල්ලගත්තොත් නම් මානිය ඇති වෙයි. හැබැයි අපි ධර්මයේ හරි තනින් අල්ලගත් ඔය ඇත්තෝ ඊටම නිහතමානී උත්තම පිරිසක් බවට පත් වෙනවා. මේ මනුස්ස ජීවිතේ අප තියන්න දෙන්නත් එපා. මෙතෙක් වේලා රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරය ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට ඕන. අදත් පින්බර ධර්ම දාන දායකත්වයන් දරුව පින්වන්ත දුබාහි පදිංචි අපි ධම්මික ගමගේ මහත්මා නංගේ දයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය සත්පුරුෂ පුණ්‍යවන්තීන්ට අපිට යෝධ ශක්තියක් මෙන් සහය ලබා දෙන අපේ අපරේකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුව ඒ වගේ අපේ උමෙත් පුතාලා සියලු සත්පුරුෂ අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලු පුණ්‍යවන්තයෝ සාකාවල විහිත්ලා අපේ සියලුම සිස්ස පින්වතුන් වහන්සේලා සියලුම දායකකාරී දෙස් විදෙස් සියලුම පුණ්‍යවන්තයිනට පින්වත්නි හැමෝටම හැමෝගේම නමින් මිය පාරලව ගිය සිරු නෑදෑයින්ට අභිධර්මිකන කියාගත් ඔබට මේ වගේ උතුම් පින්බිමක් අපි වෙනුවෙන්ම මිලදී අරගෙන අපිටම ගුරු පඬුරක් කළ පූජා කළ නිර්මාණය කරපු සුපින්වන්ත අපේ ජයලා බීමසිංහ මැතිතුම් මැතිණිය දූතරුවන්ට ඔබ හැම දිනාගේම නමින් මිය පාරලව ගිය සිරුම සසලගත නෑදෑයින්ට දූත පුරා මේ පින් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හොතු ඥාතීනම් හොතු ස්පිතා හොතු ඥාතියෝ ධම් ඥාතීතං හොතු ස්පිතා හොතු ඥාතියෝ ඥාතීනම් හොතු ස්පිතා හොතු ඥාතියෝ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පීසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමැති දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැම දිනාම රකිත්වා දෙවියෝ පින් ලබත්තා දෙවියෝ ඔබව රකිත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා එක්ල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මතා දීවානාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්ත සම්බුද්ධ ශාසනං හේතු සම්පත් වේවා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආස්වාක්‍යා වහන් හෝතු නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා නානාදී පින්කම් කරන
काम करना दीलादी अनंत गुण पूर्ण विदर्शनादी भावना वडन अत्पुरुष इंगेद कल्याण मित्र इंगेद बुद्धादी आरे महोत्तम इंगेद आश्रयम लभेवा जयलाल मेतुदुम मेतनिया सीलु पुण्यवंतयो ओब हेम दिनाट तुनुरुवांगी सानिन्नितुक निरोगी दीर्घायुषम लभेवा अभिवादन सीलेस निच्चां वत्तापचायिनो चत्तारु धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य सम्पत्ति सग्ग सम्पत्ति मीवचे अतो निब्बान सम्पत्ति इमिनाति समिच्चतु साधु 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 පිනවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං නුතරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං හොඳයි පින්වත්නි හැම දිනකටම තිරුවන් සරණයි ලබන සතියේත් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න දැන් මේ පාඩම් මාලාව හරිම රසවත් ඒ වගේම හරිම සුන්දර පාඩම් පෙළක දැන් ඇවිල්ලා තියෙන්නේ ටිකක් විහසනම් දැනෙන්නේ නැති නේද චිත්ත වීති වලදී දැන් නම් පින්වත්නි හරිම සුන්දරයි ඉගෙන ගන්නත් ආසහිත හැමෝම දැනුවත් කරන්න සියලු දෙනාම අනිවාර්යයෙන්ම ලබන සතියේත් සුපුරුදු වේලාවට සම්බන්ධ වෙන්න තිරුවන් සරණයි తిరువన్ సరణాయి హెమదినాటమ్